අපි අද මෙතැනට ආරාධනා කරේ ඔබ සියලු දෙනාටම ජනතාව අපාදුක් විදිද්දි දේශපාලන මිනිකාක්කන් කරමින් සිටින මහා අපරාධයක් පිළිබඳ මහා දූෂණයක් පිළිබඳ හෙළිදරව්වක් කිරීමට. දැන් මේ රටේ ජනතාවට අවශ්‍ය වෙලා තියෙන්නේ විදුලි බලය, ඉන්ධන, ආහාර, සෞඛ්‍ය පහසුකම් සහ අධ්‍යාපනය. මේවට තමයි මූලිකත්වය දී යුත්තේ දැරිය හැකි මිලකට. අපිට පේනවා ඒ මූලික අවශ්‍යතාවලිනුත් මහා වංචාවන් සිද්ධ වෙමින් පවතිනවා කියලා. ඊටත් එහාට ගිහිල්ලා මේ ආණ්ඩුවේ ඇමතිවරු මාරු වුණත්, කැබිනට් මාරු වුණත් මාරු නොවන ලේකම්වරු, මාරු නොවන සභාපතිලා ඉන්නවා. ඒකේ රහස තමයි මේ අයත් එක්ක තමයි පැමිණෙන හැම ඇමතිවරයාටම වැඩ කරන්නට තමන්ට අවශ්‍ය විදිහට පහසුකම් වැඩියෙන්ම ලැබෙන කට්ටිය. උදාහරණයක් විදිහට ගන්නවා නම් අපිට දැන් තොරතුරක් ලැබිලා තියෙනවා. අපි දිගින් දිගටම කතා කරා නව කැලණි පාලමයි අතුරුගිරියයි යාකරන ව්‍යාපෘතියක් තියෙනවා, ගෝනින් නිදිවෙන මහා මාර්ගයක්. මේ මහා මාර්ගය මේ මොහොතේ මේ රටට අවශ්‍ය මහා මාර්ගයක් නොවේ. මේ සඳහා රුපියල් ඩොලර් මිලියන 1620ක් වැය කිරීමට සිද්ධ වෙනවා. ඩොලර් මිලියන 1600ක් වසරකට ඩොලර් මිලියන 108 බැගින් අවුරුදු 15ක් තිස්සේ ගෙවන්නට තමයි මේකේ ගිවිසුම සකස් කරමින් සහ සාකච්ඡා කරමින් පැවතුනේ. අපිට ඊයේ වෙනකොට තොරතුරක් ලැබුණා මේ ගිවිසුම අත්සන් කිරීමට සූදානම් වෙමින් පවතිනවා. පහුගිය ජයිකා එල්.ආර්.ටී. ව්‍යාපෘතියේ වියදමත් මේ වගේම ආසන්න වියදමක්. ඉතින් ඒ ව්‍යාපෘතිය අත්හැරලා දාලා රජය මෙම ව්‍යාපෘතියට යොමු වුණේ. ජයිකා එල්.ආර්.ටී. ව්‍යාපෘතිය කියන්නේ ප්‍රවාහනය පැත්තෙන් ගත්තාම පොදු ප්‍රවාහනය සඳහා ඉතාම වැදගත්, ඉතාම විශිෂ්ට ව්‍යාපෘතියක්. ඒ ව්‍යාපෘතිය අත්හැරලා දාලා නැවතත් කාර් රථ යන, වෑන් රථ යන, ඉන්ධන වැඩියෙන් දහනය වෙන මේ මහා මාර්ගයකට රජය යොමු වන්නේ. අපි දන්නවා මේ රජය, මේ නැවතත් පිහිට වෙමින් පවතින රජය මූලිකත්වය දෙමින් පවතින්නේ ජනතාවගේ අවශ්‍යතා ඉටු කිරීමට නොවේ. නැවතත් හැකියාකාරයෙන් මේ අනවශ්‍ය නාස්තිකාර ව්‍යාපෘති කරමින්, ඒ වගේම බෙහෙත් ඉන්ධන ලබා ගන්නකොට ඒ වගේනුත් ගසා කමින් හැකිතාක් දූෂණය දෙම තමයි ඉලක්කය වෙලා තියෙන්නේ කියලා. ඉතින් මම මේ අවස්ථාව පාටලි චම්පි කරානවක මෙතුමාට ලබා දෙමින් එතුමාට ආරාධනා කරා සිටිනවා. අපි අද මේ කැඳ වූ මාධ්‍ය සාකච්ඡාවේ ප්‍රධාන අවස්ථාව, ඒ කියන්නේ ඒ හෙළිදරව් කිරීම සඳහා. ස්තුති. ලබාගෙන තියෙන මේ ඩොලර් වලින් ඉතාම අපහසුවෙන් ගෙන්නන තෙල් වලින් ඉතා විශාල පාරිතෝෂිකයන් ප්‍රීමියම් ලබාගෙන සිදු කරගෙන යන බරපතල වංචාවක් පිළිබඳව ඊයේ අපට මාධ්‍ය වලින් වාර්තා වුණා. විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මැතිතුමා මේ පිළිබඳව රහස් පොලිසියට පැමිණිලි කළා තියෙනවායි කියලා. මේ පිළිබඳ තමන්ගේ නිලධාරීන්, ඒ වගේම මේවා ප්‍රකාශයට පත් කරපු පුජ්‍යලීන් පිළිබඳව සොයා බලා කටයුතු කරන්න කියලා. ඒක විවෘතව ක්‍රියාදාමයක්ද? එමනම් අපි ඒ ගැන සතුටු වෙනවා. ඒක විවෘත ක්‍රියාදාමයක් නම්, ඒ වගේම අපි දන්නවා මීට ප්‍රථම සිද්ධ වෙච්ච දේ, මෙවැනිම මාධ්‍ය සාකච්ඡාවක් පවත්වලා අපි ප්‍රකාශ කරා අර නැනෝ යූරියා වංචාව ගැන. ඒ අවස්ථාවේදී අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ කළේ මොකද්ද? තමන්ගේ නිලධාරීන් හෝ තමන් ගැන කතා කරන්නේ නැතුව මේ සම්බන්ධයෙන් මම කරපු ප්‍රකාශයෙන් රජයට එරෙහිව මහජනයා උසුගැන්වීමේ චෝදනාව මත මට පරීක්ෂණයක් කරන්න කියලා රහස් පොලිසියෙන් ඉල්ලීමක් කරලා රහස් පොලිසිය ගිහිල්ලා උසාවි අවසරයකුත් ගත්තා. දැන් ඒ පිළිබඳ විකනකාධිපතිවරයාගේ වාර්තාවක් නිකුත් වෙලා තියෙනවා. කවුරුත් දන්නවා මේ නැනෝ යූරියා හරහා කරපු වංචාව. ඒ නිසා මේ කාංචන විජේසේකර මැතිතුමාගේ මේ පැමිණිල්ල මගින් සිද්ධ කරන්න යන්නේ මේවා වාර්තා කළ පුජ්‍යලීන් රහස් පොලිසියට ගෙන්නලා බියවැද්දීමද? මොකද මම දැක්ක එක මාධ්‍යවේදියෙක් කියනවා, ඔහු මේවා හෙළිදරව් කරනකොට ඒ තෙල් ගෙන්නන සමාගමක නියෝජිතයෙක් කිව්වයි කියලා හාදිසි නීතිය යටතේ අවශ්‍ය නම් බ්ලව අත්අඩංගුවට ගන්නත් අපිට පුළුවන් කියලා ප්‍රකාශ කළයි කියලා. එවැනි මර්ධනයක ක්‍රියාවලියක්ද ඇත්තටම මේ කරුණු සොයා බලලා රටට වෙච්ච පාඩුවේ ජනතාවට වෙලා තියෙන හානිය පියමන් කිරීමේ වැඩකටයුත්තක්ද කියලා. පළමුවෙන්ම කියන්න ඕනේ රහස් පොලිසිය කියන්නේ ඇත්තටම ගෝඨාභය රාජපක්ෂ යටතේ ගෙස්ටාපෝවක් හැටියට ක්‍රියාත්මක වුණේ, රටේ යුක්තිය පසිඳරන ස්ථානයක් හැටියට නෙවෙයි. දැන් ඒක දිගටම මේ නව පොලිස් සමිතිවරයාත් මේ ආණ්ඩුවත් යටතේ ක්‍රියාත්මක වෙන බව විටින් විට එහි රැගෙන යන පුජ්‍යලින්ගෙන් පේනවා. එනිසා පළවෙනි කාරණේ මේ මගින් යුක්තිසහගත පරීක්ෂණයක් විමර්ශනයක් වෙයි කියලා අපිට විශ්වාස කරන්න බෑ. දෙවෙනි කාරණේ මෙවැනි තාක්ෂණික කටයුත්තක් පිළිබඳ දැනුම රහස් පොලිසියට ඇත්තේ නැහැ. ඒ නිසා ජනාධිපතිතුමාගෙන්, ඒ වගේම විදුලි ආබල ශක්තිය අමාත්‍යතුමාගෙන් අපි ප්‍රකාශ කරනවා, ඔබලා මේවට සම්බන්ධ නැත්තම් මේ රටේ විගණකාධිපති කෙනෙක් ඉන්නවා, ඔහුට මේ පිළිබඳ විශේෂඥ දැනුම ලබා දීලා, ඔහුට ඒව නැත්තම් ඒ පිළිබඳ තියෙන විශේෂඥ භාවයේ තියෙන පිරිස් ලබා දීලා අවශ්‍ය පුජ්‍යලය කවුද කියලා අපිට අවශ්‍ය නම් කරන්න පුළුවන්. ඒ පිළිබඳ විධිමත් පරීක්ෂණයක්
සිද්ධ කරන්න කියලා. ඒ අනුව මේ පිළිබඳ යුක්තිසහගත විසඳුමක් ලබා ගන්න නම් මේ ගෙස්ටාපෝට ගිහිල්ලා හරියන්නේ නැහැ. පොලිස් ඇමතිගේ මේ සඳහා විගණකාධිපතිවරයාට විශේෂඥ සහාය ලබා දීලා කටයුතු කරන හැටියට ජනාධිපතිතුමාටත් විදුලි බල බලශක්ති ඇමතිතුමාටත් අපි ඉල්ලා හිටිනවා. අපේ තර්කයට පදනමුනේ මොකක්ද? උදාහරණයක් හැටියට විටාල් සිංගප්පු ආයතනයේ විසින් 2022 දෙවැනි මාසේ 18 19 දිනවල ගෙනේන ලද ගැසොලින් 92, ඒ කියන්නේ පෙට්‍රල් 92 හා 95 සඳහා බැරලයකට මේ ප්‍රීමියම් එක. මොකද්ද මේ ප්‍රීමියම් එක කියන්නේ? ප්‍රීමියම් එක කියන්නේ ප්‍රවාහන ගාස්තු, ඒ කියන්නේ ෆ්‍රේට් චාර්ජ් එක, රක්ෂණ ගාස්තු ඉන්ෂුරන්ස් එක, ඒ වගේම ප්‍රධාන සැපයුම් කරුගේ ලාභය, ඒ වගේම දේශීය ඒජන්තයාගේ ලාභය. මේ කියන්නේ සියලු දෙනාගේම එකතුව තමයි මූලික වියදමට අමතර වශයෙන් බැරලයකට අපි ප්‍රීමියම් එක කියලා කියන්නේ. ඒ අනුව 2022 දෙවැනි මාසයේ 18 19 දිනවල ගෙන්නන ලද ගැසොලින් 92, ඒ කියන්නේ පෙට්‍රල් 92 හා පෙට්‍රල් 95ට බැරලයකට ඩොලර් 3.87ක් අය කළා තියෙනවා. ඩොලර් 3.87ක් මේ අවුරුද්දේ පෙබරවාරි මාසයේ 18 19 ගෙනාපු ඒවට. ඒ මොකද මේවා අපි 2015 වගේ කාලේ මේවා ඩොලර් 1.5ක් වගේ තිබුණේ. නමුත් අපි වර්තමාන කාලේ අපි දන්නවා මේ විශේෂයෙන්ම රක්ෂණ ගාස්තු සහ ප්‍රවාහන ගාස්තු වැඩි වුණා. ඒ අනුව මේක යම්කිසි සාධාරණ ගාණක්. ඒ වගේම එම විටාල් සිංගප්පූම ගෑස් ඔයිල්, ඒ කියන්නේ ඩීසල් ගෙන්නලා තියෙනවා 3.4ක් බැරලයකට අඩු සල්ෆර්, වැඩි සල්ෆර් ගෙනල්ලා තියෙනවා 4.1ක් බැරලයකට. ඒකවද්ද 2022 27 දෙවැනි මාසේ 27-28. මේ විදිහට ඔක්කොම විස්තර ටික අපි සතුව තියෙනවා. අපිට වඩා හොඳ විස්තර අමාත්‍යාංශය ඇති. ඒ අනුව ඔය කියන පරේෂණ නිලධාරීන්ට ඒවා බලන්න පුළුවන්. දැන් මෙහෙම ගිහිල්ලා මාර්තු, අප්‍රේල් මේ අනාදී වශයෙන් ගිහිල්ලා දැන් 7 මාසේ එනකොට මොකද තත්? මේ කොරල් එනර්ජි ගෙන්නලා තියෙනවා ගෑස් ඔයිල්, ඒ කියන්නේ ඩීසල් 7 මාසේ 14-15 තොගයක් කීයද? බැරලයට ප්‍රීමියම් එක ඩොලර් 25යි. කලින් ඩොලර් 3-4 තිබිච්ච ඒවා ඩොලර් 25යි. ඒ වගේම IOC ඉන්දියා ගෙනල්ලා තියෙනවා ගෑස් ඔයිල් එක ඩොලර් 21.66. ඒ 2022 16-17. ඒ වගේම අර කලින් ගෙනාපු විටාල් එක ගෙන්නලා තියෙනවා ගැසොලින් 95, ඒ කියන්නේ පෙට්‍රල් 95. ඒකේ ප්‍රීමියම් එක ඩොලර් 21.745 ගෙනල්ලා තියෙන 2022 ජූලි 18-19. එදාම ගෙන්නලා තියෙනවා ගෑස් ඔයිල් එකක්, ඒ කියන්නේ ඩීසල් ඩොලර් 29.85කට. ඒ වගේම අපි සතුව තියෙන මේ මෑතදී ගෙනාපු, ඒ කියන්නේ ගෑස් ඔයිල් හයි සල්ෆර් කොරල් ආයතනේ ගෙනාපු ඉන්වොයිස් එක මේ පෙට්‍රෝලියම් කෝපරේෂන් එකට දාපු. කීයද දාලා තියෙන්නේ? පැරලය එක්සත් ජනපද ඩොලර් 144.892. ඒ වගේම ප්‍රීමියම් එක ඩොලර් 24යි. එක්කව් කළාම 168.892. එතකොට මේ සම්බන්ධයෙන් මම අද ගත්ත මේ සිංගප්පූ ෆ්ලැට් ප්‍රයිස් හයි සල්ෆර් ඩීසල් කීයද? ඩොලර් 129යි. හැබැයි මෙතන කෝට් කරලා තියෙන කීයද? ඩොලර් 145කට ආසන්න ප්‍රමාණය. ඒ වගේම ප්‍රීමියම් එක ඩොලර් 24යි. මේකෙන් පේන්නේ මොකද්ද? මෙතන බැරල් ලක්ෂ 3කට ආසන්න ප්‍රමාණයක් ගෙනල්ලා තියෙනවා. ප්‍රීමියම් එකෙන් පමණක් ඩොලර් 20ක් පමණ වැඩි, ඩොලර් මිලියන 6ක් පමණ අතිරේක ලාභයක් ලැබිලා තියෙනවා. ඊට අමතරව මේ ඩොලර් 129ට තියෙන එක 145ට කෝට් කරපු නිසා එතනිනුත් සෑම බැරලයකටම ඩොලර් 16ක පමණ මුදලක් ලැබෙනවා. එතකොට මම නැවත කියනවා, මම මේ සියලුම දත්ත 2022 දත්ත ඒක ඒ විදිහට තියෙන්නේ. එතකොට මෙන් ඊටාම පැහැදිලි කිසියම් කණ්ඩායමක් ආයතන දෙකක් තුනක් රටපත් වෙලා තියෙන මේ මූල්‍ය අර්බුදයත් කන්ටේ නීතිගත සංස්ථාවට සැපයුම් කර ගැනීමට තියෙන නොහැකියාවත් පාවිච්චි කරලා අති විශාල වශයෙන් මුදල් උපයන ක්‍රියාදාමයක් බවට මේක පත් කරලා තියෙන එක. පුරවැසි හඬ වෙනුවෙන් අපක්ෂපාතී පුවත් වාර්තාකරණය ලංකා සී වොයිස්.